විප්ලවගතා බලය වස්තුව ඉහළට තල්ලු කරන අතර රෝධක බලය මාධ්‍යයට සාපේක්ෂව වස්තුවේ චලිතයට එරෙහිව ක්‍රියා කරයි හරි එතන අපි පොඩි අවබෝධයක් ගන්න පොඩි උපසරණයක් යන්ද මෙන්න තියෙනවා තුෂ්ත්‍රාවී මාධ්‍යයක් තුළින් වැටෙන වස්තුවක් හරිද මේක ගෝලීය වස්තුවක් කියලා අපි සාමාන්‍යයෙන් සමීකරණ කොටනක විදිහට ගන්නෙ මෙයා මත ක්‍රියා කරන බල ගැන තමයි මේ කියන්නේ මොනවාද ක්‍රියා කරන බල එකක් තමයි උත්ප්ලාවකතා බලය ඒ කියන්නේ උඩු උඩු දරපු බලය වස්තුව ඉහළට තල්ලු කරන අතර ඒක අපි දන්නවනේ වස්තුව ඉහළට තල්ලු කරන්නේ මේ උත්ප්ලාවකතා බලය නැත්නම් උඩු උඩු දරපු මේ ඒක තියන්නේ සිරස්ව ඉහළට මේ උඩු උඩු දරපු ඊට අමතරව තව කියන දෙයක් තමයි රෝධක බලය මාධ්‍යයට සාපේක්ෂව වස්තුවේ චලිතයේ එරෙහිව ක්‍රියා කරයි. ඒතර චලිත වෙන්නේ බල්ලෙහාට නම් රෝධක බලය නැත්නම් තුෂ්ත්‍රාවී ඝර්ෂණ බලය තියෙන්නේ චලිතයට විරුද්ධව. මෙයා උඩට යනවා නම් තියෙන්නේ බල්ලෙහාට. ඒතකොට සාමාන්‍යයෙන් ගෝලාකාර වස්තුවක් ඒකේ මේ තියෙන මාධ්‍යයට වඩා ඝනත්වයෙන් වැඩි ද්‍රව්‍යකින් නම් හදලා තියෙන්නේ සාමාන්‍යයෙන් ද්‍රවයේ අතරියම මෙයා පහළට යනවා. හැබැයි ද්‍රවයට වඩා ඝනත්වයෙන් අඩු ද්‍රව්‍යකින් හදලා තියෙන වස්තුවක් ද්‍රවයේ ඇතුළත තියලා අතරියොත් උඩට එනවා. ඒක නිසා චලිතය දෙපැත්තරම වෙන්න පුළුවන්. කොමාරි චලිතයට විරුද්ධව තමයි ඝර්ෂණ බලය. අපි හිතුව චලිතය පල්ලයට යනවා. චලිතය තියෙන පහළට කියලා දුෂ්ණාදී ඝර්ෂණ බලය දෙන්නේ උඩට. හරි? චලිතය දිවිගය ද්‍රව මාධ්‍යයක් තුළින් වැටෙන ඝන ගෝලාකාර වස්තුවක් සඳහා රෝධක බලය ස්ටොක්ගේ නියමයේ මගින් ප්‍රකාශ කළ හැකි මෙයාගේ රෝධක බලය කියන්නේ මේ කියන එක ස්ටොක් නියමය කියලා කියන්නේ මේ රෝධක බලය හොයාගන්න භාවිත කරන සමීකරණය මොකද්ද 6π(e)rv 6π(e)rv කියන සමීකරණය තමයි දුෂ්ණාවී ඝර්ෂණ බලය සඳහා භාවිත කරන සමීකරණය අන්නේ සමීකරණය තමයි ස්ටොක්ගේ නියමයෙන් ලැබෙන සමීකරණය කියලා අපි ගන්නවා. ඒතකොට ඝන ගෝලාකාර වස්තුවක් සඳහා තමයි මේ සමීකරණය කියන්නේ. ඉතින් අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි ඝන ගෝලාකාර වස්තුවක් සඳහා ස්ටොක්ගේ සූත්‍රය ලියා දක්වා. එහි පරාමිතීන් නම් කරන්න. බලන්න මේ දවල් ප්‍රශ්නෙකදී අහන කොච්චර සරල ප්‍රශ්නයක්ද මේ අහලා තියෙන්නේ. 2019 කියන්නේ आउट ऑफ सिलेबस लघु आंदोलन लखन प्रश्न तीयन अवृद्ध मे प्रश्न तीवे नम ते प्रश्न आरंभ करना विधि हर सरल मौलिकम दैवर्तम ओण इतने बर मे समीकरण हरम सरल मे समीकरण मदगति अनिवार्य मे समीकरण लिया दी परामी नाम करें रोदक बड़े एक प्रश्न अभी सामिता कर दुश्रावी कर्षण बलिए पराकरण दुश्राविता एक द्रव्य मतलिए आर् गोले अर बी කියන්නේ ගෝලයේ ඒ මොහොතේ තියෙන ප්‍රවේගය. ඔන්න ඔය කරුණු ටික හඳුන්වන්න විතරයි මේ. සූත්‍රය ලියා දක්වා ඒ පරාමිතීන් නම් කරන්න. ස්ටොක්ගේ සූත්‍රයේ ව්‍යුත්පන්න කිරීමේදී භාවිතා කරන උපකල්පන දෙකක් ලියා දක්වන්න. ස්ටොක්ගේ සූත්‍රයේ උපකල්පනය කරනවා කියන්නේ මෙන්න මේ සමීකරණය හදනකොට. පාවිච්චි කරපු උපකල්පන. මොනවාද? F කියන එක සමානුපාතික වෙනවා මේ තුන්දෙනාට. මේ තුන් දෙනාම තමයි රඳාපව දෙන්නේ. එතකොට දුෂ්ටාවිතා සංගුණකේ රඳාපව දෙන්න මත රඳාපව දෙන්න නම් ද්‍රවයේ හැමතැනම එකම විදියට තියෙන්න ඕනේ. එතකොට මේක එකම ද්‍රවයක් කියලා අපි සලකන්න ඕනේ. ද්‍රවයේ තියෙන දුෂ්ටාවිතාවේ නියත ගාන කියලා සලකන්න බෑ. ඒ වගේම අරය නිශ්චිත වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතමු මේ ගෝලයේ කඩතොළු තිබ්බා කියලා. කඩතොළු තිබ්බොත් එහෙම අපි මේ සමීකරණය සඳහා ගන්න අරය නිවැරදිතාවයෙන් යුක්ත වෙන්නේ නැහැ. එහෙනම් ගෝලය සුමට එකක් වෙන්න ඕනේ. කඩතුළු නැති එකක් වෙන්න ඕනේ.
ප්‍රවේගය ඒ මොහොතේ ප්‍රවේගය තමයි අපි ගන්න. එතකොට ඒකට අදාළ ප්‍රවේගය අපි ගන්න ඕනේ. එතකොට ඒක ලොකුවට වෙනසක් වෙන්නේ නැහැ. චෝකි සමිකේ විපන්න කරනකොට ඒ ප්‍රවේගය සම්බන්ධ නම් දුර්ශාවිතා සංගුණකේ සහ අරය කියන එක සම්බන්ධ දේවල් ටික ලියන්න ඕනේ. ඒ කියන්නේ එකම ද්‍රවයේ වේගය හැමතැනම ද්‍රවය එකම විදිහට පීඩනයේ ලක් වෙලා තියෙන්න ඕනේ. එකම පීඩනයේ යුක්ත වෙන්න ඕනේ. ඒ කියනවා අසම්පීඩ්‍ය කියලා. අසම්පීඩ්‍ය ද්‍රවයක් වෙන්න ඕනේ. හරිද? ඒ වගේම අරය ගෝලය ගත්තොත් ගෝලයේ කඩතුරු නැති වෙන්න ඕනේ. හරි? අරය ඒකාකාර වෙන්න ඕනේ කියන අදහස තමයි ඒක තියෙන්නේ. ප්‍රවේගයේ ඉතින් ඒ අවස්ථාවේදීන ප්‍රවේගනේ අපි ගන්න එක වෙනස් වෙනවනේ කොහොමද? ඒක නිසා ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක තමයි කියන විපන්න කරනකොට අපි මේක සාමාන්‍ය විපන්න කරන්නේ මාන විශ්ලේෂණේ භාවිතා කරලා. ඒක මාන විශ්ලේෂණ භාවිතා කරලා විපන්න කරනකොට කෙලින්ම අපි ගන්නවා මේ තුන් දෙනාට සමානුපාතිකයි කියලා. ඒතර මේ තුන් දෙනා වෙනස් වෙන්න තියෙන අවස්ථා තමයි අපි මෙතන ලියන්නේ. දෙකක් ලියන්න කියලා තියෙන්නේ ප්‍රවේගයට අදාළ නැතුව ලිව්වනම් ලිව්වට ප්‍රශ්නයක් නැහැ කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. මොකද ප්‍රවේගය ඊ අදාළ මොහොතේ තියෙන ප්‍රවේගය කියන එක පාවිච්චි කරනවා කියන එක තමයි ඒකේ ලිව්වත් ලියන්න තියෙන්නේ. ඉතින් බලන්න මෙන්න මේ පළවෙනි කොටසේ ප්‍රශ්නය හරිම සරලයි. එතකොට සමහරලාට අපි ගොඩක් මේ අවස්ථාවවලදී මේ ස්ටොක් සූත්‍රය විඋත්පන්න කරන්නේ මාන විශ්ලේෂණය නිසා අපි ඕකට අවශ්‍ය උපකල්පන ගැන කතා කරන්නේත් නැහැ. මොකද අපි ඒක සංසන්දනය කරන්නේ යාන්ත්‍ර විද්‍යාවත් එක්ක. යාන්ත්‍ර විද්‍යාවේ කතා කරන ද්‍රවවල තියෙන උපකල්පන හැම එකම තියෙනවානේ. අසම්පීඩ වෙන්න ඕනේ, ඒකාකාරව ගලන්න ඕනේ. ඒ වගේ ගොඩාක් දේවල් අපි කියනවානේ. මේකෙදි ඒ කිසිම දෙයක් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ කියලා තමයි අපි සාමාන්‍යයෙන් දුෂ්ශාවිතා ඔය පාඩමේදී කරන්නේ. නමුත් ස්ටොක්ගේ සූත්‍රයේ ගොඩනගනකොට F කියන එක සමානුපාතික වෙන්නේ මේ තුන් දෙනාට නිසා. අපි ඒක හිතලා ගන්න ඕනේ. එහෙමනම් F කියන එක සමානුපාතික වෙන්නේ මේ තුන් දෙනාට නම් මේක නිවැරදි වෙන්න, ඒ කියන්නේ මේ සූත්‍රය ව්‍යුත්පන්න කරනකොට අපිට උපකල්පන විදිහට ගන්න වෙන්නේ මේ තුන් දෙනාට පමණක් සමානුපාතික වෙන්න මොකද වෙන්න ඕනේ කියන එක. එහෙනම් ඊට කියන එක වෙනස් නොවේ තියෙන්න ඕනේ. එකම ද්‍රවයේ හැමතැනම තියෙන්න ඕනේ. ඒකේ උකු බව තැනින් තැනට වෙනස් වෙන්න බෑ. එතකොට ඒක නිසා ඊට කියන එක වැදගත්. ඒක එකම ද්‍රවයේ තියෙන්න ඕනේ කියන අදහසාරේ දුස්ත්‍රාවිතාවේ හැමතැනම එකම වෙන්න ඕනේ, එකාකාර වෙන්න ඕනේ. ඕ වගේ මොන හරි දා ලියන්නයි තියෙන්නේ. අරයට ඒ වගේ තමයි එකම අරයක් තියෙන්න ඕනේ ගෝලයේ. ගෝලයේ පෘෂ්ඨිය ඕන තැන. ඒ කියන්නේ කඩතොළු නැති වෙන්න ඕන කියන එක. ප්‍රවේගය අපි හරියටම ඒ මොහොතේ ප්‍රවේගය ගන්නවා. ඔච්චරයි. ඒක සාමාන්‍යයෙන් හිතලා ලියන්න තියෙන දෙයක්. ඉතින් මේ පළවෙනි ප්‍රශ්නේ. ඒ කොටස පළවෙනි එක සහ දෙවෙනි කොටස සම්පූර්ණ ප්‍රශ්නෙම ගත්තම හරියම සරල දෙයක් ගැන තමයි මේ සූත්‍රය ගැන තමයි අහලා තියෙන්නේ. right. අපි එහෙනම් යනවා ඊළඟ ප්‍රශ්නේ. බලන්න B කොටසේ කියනවා දුස්රාවී ද්‍රවයක ක්‍රමයෙන් ඉහළ නැගින වායු කුහුලක් පළකරයි. දැන් ඔන්න කියන කතාව වෙනවා. දැන් මේකේ අපි කිව්ව අපිට කිව්වේ ද්‍රව මාධ්‍යයක් වලින් වැටෙන ඝන ගෝලාකාර වස්තුව. එතකොට වස්තුවේ බර වැඩි, ඝනත්වය වැඩි නිසා ද්‍රවය තුල පහළට වැටෙන. හැබැයි මේක කියන්නේ වායු බබුල. එහෙනම් වායු බබුල ඇතුළේ තියෙන වායුවනේ ඝනත්වය අඩු. ඒක නිසා වායු බබුල උඩට එන්න තමයි හැකියාව තියෙන්නේ. එහෙමනම් අපි වායු බබුල මත ක්‍රියා කරන බලගෙන හිටුවොත් ඒ වායු බබලෝ මත ක්‍රියා කරන බල වෙන්න ඕනේ මොනවාද? එකක් තමයි වායු බබලේ මේ වායුවෙන් තියෙන බර. මේ වස්තුවටත් බරක් තියෙනවනේ වගේ. මේකේ බර වගේ මේකෙත් බරක් තියෙනවා. ඊට අමතරව තියෙන උත්ලාවකතා බලය. ඒ කියන්නේ උඩු කුරුතරපුම් බලය තියෙන්නත් ඕන. මෙයා ශලිත වෙන්න ඉඩ තියෙන්නේ දැන් ඉහළට මිසක් පහළට නෙමෙයි. ඇයි? මෙයා සැහැල්ලු නම් අපි දන්නවා සැහැල්ලු බෝලයක් වතුර ඇතුළට දාලා අතරියම් උඩට නෙන්නේ. ඉතින් මෙයා උඩට ජඩතරේ. එහෙනම් දුස්රාවී ඝර්ෂණ බලය මේකේ කියලා තිබුණ රෝධක බලය තියෙන්නේ පහළටයි. F තියෙන්නේ පහළටයි. මොනවාද මේ? මෙන්න මේ වගේ අවස්ථාවක් ගැන තමයි මේකේ කතා කරන්නේ. වායු බබුල ද්‍රව පෘෂ්ඨය කරා පැමිණීමට ගතවන කාලය නිර්ණය කිරීමට ස්ටොක්ගේ නියමයේ යොදාගත හැකිය. ඔච්චර වෙලාවක් යනවාද මෙයාට උඩට එන්න කියන එක ඔයන්න
ස්ටොක් නියමයේ පාවිච්චි කරන අවස්ථාවක් ගැන තමයි මේක කියන්නේ. විශ්ව සමග සිදුවන පීඩනයේ විචලනය නිසා ඇතිවන බලපෑම නොසලකා හරිනේ. ඇත්තටම උසස් එක්ක ද්‍රවය ඇතුළත පීඩනය එන්න එන්න වැඩි වෙනවනේ. එතකොට ඒක ගැන හිතුවොත් එimhe අපිට මේ සමීකරණ ගොඩනගනකොට ඒකත් ගන්න ඕනේ. ඒක අමතක කරන්න. පීඩනයෙන් සිදුවන බලපෑම අමතක කරන්න කියලා කියනවා. කාලය තීහිදී දුස්රාවී මාධ්‍යයකදී මේ වගේ දුස්රාවී ද්‍රවයක් තියෙන අවස්ථාවක දුස්රාවී මාධ්‍යයකදී වායු බුබුලක ක්ෂණික ප්‍රවේගය අපි දාන්නේ සාමාන්‍යයෙන් ඕනම් වෙලාවක ප්‍රවේගය කියලා. අන්නේ ක්ෂණික ප්‍රවේගය කාලය සමග වෙනස් වෙන නිසා තමයි වරහන් ඇතුළේ ටී දාලා තියෙන්නේ. ශ්‍රිතයක් වගේ පේන්නේ VT කාලයේ ශ්‍රිතයක්. එතකොට V කියන්නේ ප්‍රවේගය. ඒක වෙනස් වෙනවා කාලය සමග. කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. එතන VT කියන එක හොයන්න පුළුවන්ලු මෙන්න මේ සමීකරණය. මේ සමීකරණයේ V capital T කියන්නේ මොකද්ද? V capital T කියන්නේ වායු බුබුලේ චලිතයේ ආන්ත ප්‍රවේගය. Terminal velocity. VT දාන්නේ ඒකයි. Terminal කියන්නේ ආන්ත ප්‍රවේගය. අවසානයේ තියෙන ඒකාකාර ප්‍රවේගය. ඒ කියන්නේ අපි ඕක කළා උස්රාවිතාවය කරනකොට මේකදී අපි සමීකරණයක් ගන්න ඕනම අවස්ථාවකද මෙයාගේ ප්‍රවේගය v කියලා හිතලා මෙයා යන්නේ පහළට නම් පහළ බලවලින් ඉහළ බල අඩු කරලා x සමාන m මේ දාලා අපි ගන්නවනේ සමීකරණය. ඒ සමීකරණයේ ත්වරණය හොයාගන්න. කිසියම් අවස්ථාවක ත්වරණය ශුන්‍ය වෙනකොට තියෙන ප්‍රවේගයද අපි කියනවා උපරිම ප්‍රවේගය නැත්නම් ආන්ත ප්‍රවේගය. අන්තයේදී යන ප්‍රවේගය කියලා. ඉතින් ඒක හොයාගන්නේ අනිත් ක්‍රමයේ තමයි ඉහළ බල පහළ බල වලට සමාන වෙන අවස්ථාවක් එනවා. මොකද මේ ප්‍රවේගය වැඩි වෙන්න මේ බලය වැඩි වෙනවා. ඒතර එක්තරා අවස්ථාවක් වෙනවා මෙයාගේ ස්කන්ධ බරට වඩා මේ බල දෙකේ එකතුව වැඩි වෙන්න පුළුවන් අවස්ථාවක්. නමුත් වැඩි වෙන්න බෑ. වැඩි වුණොත් මෙයා උඩ යනවා. එහෙම වෙන්නේ නැහැ බර වැඩි නම්. එතන මෙයා පහළටම යන්නේ. හැබැයි එකාකාර ප්‍රවේගයෙන් යන මට්ටම වෙනකන් යනවා. ඊට වඩා ප්‍රවේගය වැඩි වෙන්න බෑ. වැඩි වුණේ නම්. මොකද වෙන්නේ? මෙයා උඩ යනවා. එහෙම වෙන්නේ නැහැ. සබාධර්මේ න්‍යාය යනවා. එහෙම වෙන්නේ නැහැ. ඒ යනවා මොකද වෙන්නේ? ඒ අවස්ථාවට ආවට පස්සේ ඒ කියන්නේ ඉහළ බල පහළ බල වලට සමාන වුණාට පස්සේ තවදුරටත් ප්‍රවේගය වැඩි වෙන්නේ නැහැ. එතකොට එක් වැඩි වෙන්නේ නැහැ. එකාකාරව යන්න පටන් ගන්න. අන්නේ ප්‍රවේගය තමයි අපි කියන්නේ ආන්ත ප්‍රවේගය කියන්නේ. අපි ඕකට ප්‍රස්ථාරයක් අඳිනවා. ඔයාලට මතක ඇති ආන්ත ප්‍රවේගයේ ප්‍රස්ථාරය අඳින්නේ කොහමද? එකාකාරව ගිහිල්ලා මෙන්න මේම එකාකාරව කියන්නේ මේකත් රේඛියව නෙමෙයි මේක වක්‍රයක් තියෙන්නේ. මේකේ අපි අඳිනවා ප්‍රවේගයත් එක්ක කාලයේ ප්‍රස්ථාරය. එතකොට එන්නේ ත්වරණය එන්න වෙනස් වෙලා එක අවස්ථාවක් එනවා ත්වරණය ශුන්‍ය වෙනවා. මුලින් ත්වරණය ආනතිය වැඩි. පස්සේ පොඩ පොඩ අඩු වෙනවා. ඒ කියන්නේ ත්වරණය අඩු වෙනවා. අඩු වෙලා එක වෙලාවක් එනවා. ත්වරණය නැති වෙන වෙලාවක්. එකාකාර ප්‍රවේගයක් යන වෙලාව. අන්නේ අවස්ථාවේ තියෙන ප්‍රවේගය තමයි අපි කියන්නේ ආන්ත ප්‍රවේගය කියලා. ඒක තමයි මේ VT කියලා දීලා තියෙන්නේ. එනම් V simple T කියන්නේ ඕනම අවස්ථාවක ප්‍රවේගය. මේ දාලා තියෙන එක V capital T කියන්නේ ආන්ත ප්‍රවේගය. අවසානයේ ගන්නා නියත ප්‍රවේගය. ඒ වගේම කියනවා තව කතාවක්. තෝ කියලා සයින් එකක් දාලා දෙනවා මේ සංකේතයක් දාලා. මෙයා කියනවා මෙයාගේ විශ්‍රාන්ති කාලය. අපි ඒකට කියනවා විශ්‍රාන්ති කියව ඔයගලට තේරෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේක තේරෙයි. රිලැක්සේෂන් ටයිම් එක. රිලැක්ස් වෙන්න යන ටයිම් එක. රිලැක්ස් වෙනවා කියන්නේ ගිහිල්ලා දැන් එකපාරම දැන් තරණයේ ලොකු ගානකින් පටන් ගන්නවා. ඊට පස්සේ ටිකක් ස්ලෝ ඩවුන් වෙනවා. ඒ කියන්නේ තරණයේ ටිකක් ඒ කියන්නේ ප්‍රවේගයේ වැඩි වීම අඩු වෙනවා. තරණය අඩු වෙනවා. අඩු වෙලා එකාකාර ප්‍රවේගයෙන් යන්න පටන් ගන්නවා. ඒතර ඉලක් කරනවා කියන්නේ හරියට එකාකාර ප්‍රවේගයෙන් යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මුලදී වායු බබුල හදිස්සිය තමයි උඩට එන්නේ. හැබැයි ටික වෙලාවක් ගියාම රිලැක්ස් කරනවා. අන්න එහෙම ඒ රිලැක්ස් වෙන්න යන ටයිම් එක. කාලය තමයි අපි කියන්නේ රිලැක්සේෂන් ටයිම්. විශ්‍රාන්ති කාලය කියන්නේ. එතන ඔන්න ඔය කරු එක මේ සමීකරණය දීලා තියෙනවා. මේක ඒ ලොල්ල තියෙන සමීකරණයක් නෙවෙයි. හරි. හැබැයි මෙන්න මේ කරුණු දෙකත් එක්ක අපි මේ සමීකරණය කෙලින්ම දීලා තියෙනවා. එහෙනම්. දැන් ඒ ලෙවල් අලුතෙන් සාමාන්‍යයෙන් මේ මෑත අවුරුදු කීපේ ඉඳන් ගොඩක් වෙලාවට ඒ ලෙවල් ප්‍රශ්න වලට වෙනස් සමීකරණ දෙනවා. අපි දන්නේවයි ඒ සමීකරණයි දෙකම එකතු කරලා තමයි ගාන හදන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම වෙන සමීකරණයක් දෙනම හරි නීතිය. මොකද මේ සමීකරණයට ආදේශ කිරීම තමයි ගොඩක් වෙලාවට කරන්න තියෙන්නේ. හරියට තේරුම් අරගෙන මොකද්ද මේ කියන්නේ කියලා. ඒකට ආදේශ කිරීම තමයි
අපිට ගොඩක් වෙලාවට කරන්න තියෙන දේ බලමු මේකේ මොකද වෙන්නේ කියලා බලන්න මුලින්ම මේක තේරුම් ගන්න මොකද්ද මේ කියන කතාව අපි ඉගෙනගත්ත දේත් එක්ක සංසන්දනය කරලා අපි තේරුම් ගන්නවා අපි ඉගෙනගන්නේ මේ ගෝලාකාර වස්තුව ද්‍රවයක අතරියම වෙන්නේ මොකද්ද කියලා එතකොට දැන් මේකෙදි තියෙන්නේ ඒකේ අනිත් පැත්ත වායු බුබුලක් තියෙනවා යටේ ඉඳන් උඩට එතකොට චලිතය තියෙන්නේ උඩට නිසා දුස්වාදී ඝර්ෂණ බලේ පල්ලෙහාට වෙන්නවා එච්චරයි කතාව එතන මෙන්න මේක තමයි සාමාන්‍ය බලඩේක ලකුණු කරන අකිරිය එතකොට නමුත් මේක කියන්නේ ඕනෑම අවස්ථාවක ප්‍රවේගය භාවිත කරන ප්‍රවේගය හොයාගන්න තියෙනවා උපරිම ප්‍රවේගය භාවිත කරන ඔය ඒගොල්ලන් දීලා තියෙන දේවල් වලින් තමයි කරන්නේ right බලමු ඊට පස්සේ කතාව දුස්රාවේ මාධ්‍යකදී වායු බුබුලක චලිතය සඳහා විශ්‍රාන්ති කාලය රිලැක්ස් වෙන්න යනවලු මයික්‍රෝ තප්පර 9ක් ඒ කියන්නේ මාර පොඩි කාලෙ යනනේ එකපාරම වායු බුබුල ඇතුළේ ගම එයා ෂණිකව රිලැක්ස් වෙන පොඩි ටයිම් එක රිලැක්ස් වෙන්න යන රිලැක්ස් වෙන්න යන ටයිම් එක 9යි මයික්‍රෝ තප්පර කියලා දීලා තියෙනවා හරි විශ්‍රාන්ති කාලය එය නිසලතාවයේ සිට ෂණික ප්‍රවේගයේ VT සමා VT වලින් තිර 90ක් වීමට ගන්නා කාලය ගණනය කරා. හරි? ඒතර අපෙන් අහනවා. එහෙමනම් මේ අපිට දුන්න සමීකරණය පාවිච්චි කරලා VT කියලා කියන්නේ මෙයාගේ අවසාන ප්‍රවේගයනේ, ආන්ත ප්‍රවේගයනේ. ෂණික ප්‍රවේගය කියන්නේ VT. වරහන් ඇතුළේදී මේ V කියන එකනේ. අන්න එයා මේ කියන අවසාන ප්‍රවේගයේ තිර 90ක් ටික ටික තමයි ප්‍රවේගය වැඩි වෙන්නේ මේ ප්‍රස්ථාරය වැඩි වෙලා තමයි ඒකාකාර ප්‍රවේගයකට මේක යොමු වෙන්නේ එහෙමනම් අපිට කියන්නේ මේ උපරිම ප්‍රවේගයේ VT කියලා හිතුවා එයාගෙන් තිර 90ක් වෙනකම් ප්‍රවේගයේ වැඩි වෙන මොහොත වෙනකොට ගතවන කාලය හොයන්න කියලා හරි මේක තේරුම් ගන්න ඕන දෙය තමයි මෙන්න මේවා මේ ප්‍රස්ථාරයෙන් හිතන්නකො ප්‍රස්ථාරයෙන් අපි හිතුවොත් මේ තියෙන්නේ කාලය මේ තියෙන්නේ ඕනෑම අවස්ථාවක ප්‍රවේගයනේ. ඕක තමයි මේ V සිම්පල් D මේ වරහන් ඇතුලේ දාලා තියෙන සිම්පල් D කියන්නේ. හරිද? එතකොට මෙයාගේ වෙන්නේ මොකද්ද? මෙයාගේ මුලින් වැඩි කරන එකෙන් යනවා. ඊළඟ එක ටික ටික අඩු වෙනවා. අඩු වෙලා ඒකාකාර වෙන එකක් තමයි වෙන්නේ. හරි? මෙන්න මේ යගේ තමයි V. ආන්ත ප්‍රවේගය කියන්නේ ඕක. V කැපිටල් D කියලා කියන්නේ. අපිට කියන්නේ එක වෙලාවක් තියනවලු ඒ වෙලාවේදී තියෙන ෂණික ප්‍රවේගය 0.9යි තියෙන්නේ. කොහොමද එහෙම උනේ? 0.9යි තියෙන්නේ මේ VT. මොකද ඒ කතාව. ඇයි? 90ක්නේ. VT වලින් 90ක් කියන්නේ මොකද්ද බලන්න? VT වලින් 90ක්. 100ෙන් 90ක්. 100ෙන් 90ක් කියවුවම 0.9යි. හරි? ඒ අනුව අපිට පේනවා VT වලින් 90ක් කියන්නේ 0.9. එහෙනම් මේ ෂණික ප්‍රවේගය 0.9ක් වෙනකොට අපෙන් අහන්නේ මේ ප්‍රස්ථාරයේ මෙන්න මෙතන කාලය කියන එක. ඔන්න ඔකයි හොයන්න තියෙන්නේ. හරි? මේ පැත්තෙන් මෙහෙම වෙනකොට මේ පැත්තෙන් ගාන කියන. හැබැයි ඒක මේ ප්‍රස්ථාරයෙන් හොයන්න බෑ. ප්‍රස්ථාරය හදාගන්න ඒකට අදාළ සමීකරණයක් තියෙනවා. මෙන්න මේ සමීකරණයට ආදේශ කරලා අපි හොයන්න. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ තමයි මේ සමීකරණයේ තියෙන දේවල් වලට මොනවා මොනවාද අපි දාන්නේ. සමීකරණයේ තියෙනවා VT. VT කියන්නේ ඕනෑම අවස්ථාවක ප්‍රවේගය. ක්ෂණික ප්‍රවේගය. අන්න ඒකට දාන ගාන තමයි මේ දීලා තියෙන්නේ. 0.9යි VT. මේ බලන්න මේ දෙන්නේ අපිට පැහැදිලිවම කියලා දෙනවා ක්ෂණික ප්‍රවේගය VT වලින් 90ක් වීමට VT කියන්නේ උපරිම ප්‍රවේගයෙන් 90ක් වීමට ගතවන කාලය. එහෙනම් VT කියන්නේ 90ක් කැපිටල් VT වලින්. හරි. ඒකට අවශ්‍ය කාලය කියන්නේ සිම්පල් T තමයි මෙන්න මේක දන්නේ නැති. මේ උඩ තියෙන සිම්පල් T. ඒතර මේ ෆෝ එක තියෙනවා. මෙතන තියෙනවානේ තව කාලයක් ගැන. ඒකට කියනවා සංක්‍රාන්ති කාලය. සෝරි, විශ්‍රාන්ති කාලය. ඒ කියන්නේ මොකද රිලැක්සේෂන් ටයිම් එක. රිලැක්සේෂන් ටයිම් එක අපිට ගන්න කියනවා 9යි කියලා. බලන්න මේක දීලා දෙනවා. මේ T එක දීලා දෙනවා මේ ටයිම් එක. රිලැක්සේෂන් ටයිම් එක ගන්න. 9යි මයික්‍රෝ සෙකන්ඩ්. මයික්‍රෝ තප්පර වලින් 9ක්. විතර බලන්න VT කියන්නේ VT ම තමයි. ඒක උපරිම ප්‍රවේගයනේ.
बी सिंपल टी दान ඒ වගේම මේ තෝ එක වෙනුවට තියෙන එකක් ගන්න. සිම්පල් T හොයන්න දෙන්න. එහෙනම් මොකද කරන්න ඕනේ? අර සමීකරණයට ආදේශ කිරීමක් තමයි කරන්න තියෙන්නේ. හරියම සරල කතාවක් තියෙනවා. හරිද? එහෙනම් අපි බලමු කොහොමද ඒක ආදේශ කරලා උත්තර හොයන්නේ. අපි මේ උඩ ටික අයින් කරමු. මේකේ මේ මූලික කතා ටික ගන්න තිබුණේ. ඒ විදිහ වැඩක් නැහැ නේ. ඒක නිසා මේක හදා ගන්න මේ ටික අයින් කරමු. රයිට්. ඔන්න බලන්න දැන් මේක හදන්න අපි ආදේශ කරන්නේ කොහොමද bt සමානයි හරි b කැපිටල් t ඒ කියන්නේ ආන්ත ප්‍රවේගය වරක් එක ඍණ e බල බලය දෙනවා ඍණ සිම්පල් t බෙදීම તો වරාංග මෙන්න මේක තමයි තියෙන්නේ. දැන් අපි අර හොයාගත්ත දේවල් ආදේශ කරනවා. මොනවාද? VT වලට දානවා 0.9යි V. මෙයාට දානවා 0.9යි V කැපිටල් T. හරි. සමානයි VT 1 ඍණ E වල ඍණ T තමයි හොයන්න තියෙන්නේ. බෙදීම ටෝ දානවා. හැබැයි ඒක මයික්‍රෝ තප්පරණේ ඕක පරිවර්තනය කරලා දාන්න එපා. ඒක නිසා දැනට සුළු කරන්න බැරි නිසා ඕක ඔහෙදී පස්සේ ආදේශ කරා. කරදරේවා දාන්න යන්න එපා. දැන් බලන්නකෝ VT VT කැපෙනවනේ. කැපුණම මෙතන 0.9 නේ එන්නේ. මෙතන එන්නේ 1 ඍණ ET. එහෙනම් මොකද කරන්නේ? මේකේ අපිට පුළුවන් පොඩි සුළු කිරීමක් කරන්න. 1 ලියලා මෙතන තියෙන 1 ලියලා මේ 0.9 මෙහෙට ගේන්න පුළුවන්. ඍණ 0.9 වෙන. මේ ඍණ e එක මේ පැත්තට ගෙනිච්චම ධන e ඍණ t බෙදීම ටෝ කියලා එනවා. ඒ අනුව මේක සුළු කරාම අපිට එනවා 0.1යි කියලා. e වල මෙන්න මේ බලය. තාම අපි මේ ටෝ වලට ආදේශ කරන්න ගියේ නැහැ. මොකද ඒක කරදරයි. මේ e වලට අපි කියනවා ඝාතීය ශ්‍රිතය කියලා. නමුත් ඒ ගැන දැනගන්න ඕනේ නැහැ මේකට. හැබැයි පොඩි දෙයක් ඔයා දැනගන්න ඕනේ. මේක අපි කරන්නේ සාමාන්‍යයෙන් මේ ඊවල කතා ටික කරනවා අවසානම පාඩමේදී. පදාර්ථය තමයි විකිරණ කියන පාඩමේ. තමයි යෝග ගැන කතා කරන්නේ. එතකොට මේ ඒකෙදි මේක කරන්නේ මෙන්න මේමයි. ඕකේ මාළුක දෙයක් නැහැ මතක තියාගන්න. ඔයා දන්නවා ඕලෙල් කාලේ ඉගෙනගෙන තියෙන ඕනම දර්ශකයා ලඝු ගණකයක් බවට පත් කරා. දර්ශක ලඝු ගණක කරන ක්‍රමය තමයි මෙතනදී ඕනේ. මේ තියෙන දර්ශකයක් මේ දර්ශක ආකාරයේ ලඝු ගණක කරන්න නම් ඔයා කරන්න ඕනේ LOG log දාන්න ඕනේ. දාලා මේ තියෙන අගය තමයි පාදයට දාන්න. E පාදයට. ඝාතීය ශ්‍රිතේ තමයි පාදය. එහා පැත්තේ තියෙන අගය තමයි මෙතන ගානට එන්නේ. ඒක සමාන වෙන්නේ බලයට. බලන්න මතකද කියලා ඔහම එක. ඕගොල්ලන් ඕලෙල් කාලේදී මේව ඉගෙන ගත්තා. මෙන්න මේ පරිවර්තන. ඔන්න ඔහම දාන්න පුළුවන්. මේ තියෙන්නේ දර්ශකාකාරයක් ලඝු ගණක ආකාරයට හැරවීම. ওই විදිහ පාවිච්චි කරනවා. මෙන්න මේක විතරමයි අපිට අමතරව දැනගත යුතු දේකට තියෙන්නේ. මේක අපි සාමාන්‍යයෙන් කරන්නේ පදාර්ථය සහ විකර්ණ පාඩමේදී ලඝු e කියන එක අපි කියනවා ln කියලා. ලඝු e කියන එක කෙටියෙන් ලියන ක්‍රමය තමයි ln. ඔයගොල්ලන් දන්නවා ලඝු 10 පාදයේ කෙටියෙන් ලියන ක්‍රමය. LG ඕලෙල් කාලේ පාවිච්චි කරේ ලඝු පදෙන් ගැලුවේ. ඒ ලඝු 10 පාදය. ඒ ලඝු 10 පාදයේ කෙටි කියන නියම ක්‍රමය LG. ලඝු E පාදයේ කෙටි කියන නියම ක්‍රමය LL. LN 0.1 සමානයි ඍණ T බෙදීම તો කොහොම වුණත් අපිට මේ T හොයාගන්නයි තියෙන්නේ. දැන් බලන්න අපිට අවශ්‍ය දේ ලක්ෂණට දීලා දෙනවා මේ ප්‍රශ්නේ. බලන්න මෙන්න මෙතනට පරිවර්තනය කරන්න විතරයි තියෙන්නේ. LN 0.1 කියන්නේ ඍණ 2.3 කියලා දීලා තියෙනවා. එහෙනම් මෙයා වෙනුවට ආදේශ කරනවා ඒ දීලා තියෙන ගාන. ඍණ 2.3 සමානයි. දැන් අපි අනිත් ඒවා ආදේශ කරනවා. දැන් ඉතින් මේ ටෝ වලට ආදේශ කරන්න ඕනේ. සිම්පල් ටී හොයන්න එපා. එහෙනම් ටෝ කියන්නේ මොකද්ද? අපි දන්නවා මයික්‍රෝ සෙකන්ඩ් 9යි. අපිට ඕන නම් ඉතින් මයික්‍රෝ වෙනුවට 10 ඍණ 6 දාන්න පුළුවන්. ඉතින් මේකෙදි එහෙම කොහොනෙත් නැහැ.
මේකේ කෙලින්ම මයික්‍රෝ තප්පර කියලා ඒකකේ අපි ලියනවා හේතුව සිම්පල් ටීම නිවැරදි තියෙන එකක් කාලයක්නේ. ඒතර ඒ ඒකකෙම තමයි යන්නේ. ඒක නිසා මයික්‍රෝ වලට දාදා ඉන්න ඕනේ. ඕම දාලා මෙරින කැපිලා යනවා. කෙලින්ම කාලය එනවා බලන්න. හරිම තරලයි. නම්වරක් 2.2. නම්වරක් 3 27 න් 7 දානවා 2ක් ඉතුරුයි. ඊළඟට නම්වරක් 2 18යි. 18යි අර 2යි. 20යි. 20.7යි කියලා එන්නේ. හරිද? මොනවාද මයික්‍රෝ තප්පර වලින්? ඉතින් අපි මෙහෙමම දින එක තමයි හොඳ. ඒගොල්ලන් දීලා තියෙන જાතියම අපි තියනවා. බලන්න ඕන මේ ප්‍රශ්නේ කරන්න විදිය. ඕකට දුෂ්ත්‍රාවිතාවේ මෙලෝදයක් ඕන වෙන්නේ නැහැ. මේගොල්ලන් කියලා තියෙන සමීකරණයට ආදේශ කරලා සුළු කිරීමට කියන හැකියාව විතරයි අවශ්‍ය වෙන්නේ. මේ කිසි දෙයක් ඕන වුන්නේ නැහැ. හැබැයි පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ අපිට මෙන්න මේ ප්‍රස්තාරය සම්බන්ධව. එතකොට තමයි මේක තේරෙන්නේ. ටික 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 ප්‍රවේගය වැඩි වෙලා එකම ප්‍රවේගයක් එනවා. ඒක තමයි ආන්ත ප්‍රවේගය කියන්නේ. එයාගේ 90. ඒ කියන්නේ 0.9යි වීදි. වෙනකොට කාලය තමයි අපෙන් අහලා තිබුණේ කියන එක තමයි පොඩි අදහසක් ගන්න අවශ්‍ය වෙන්නේ. බලන්න ඔය වගේ දෙයක් තමයි මේකේ කරන්න තියෙන්නේ. මොන අපි හෙව්වා. එහෙනම් මේකේදී ආව අපිට කාලය කීයක්ද? 20.4යි 20.7යි මයික්‍රෝ තප්පර. මෙන්න මෙයාගේ අගේ අපි හෙව්වා. 20.7යි මයික්‍රෝ තප්පර කියන්නේ. ඔන්න පළවෙනි කොටස ඉවරයි දෙවෙනි කොටසට යනවා. වායු බබුලේ ක්ෂණික ප්‍රවේගය VT වලින් 90 සිට 99 දක්වා. දැන් මේ තියෙන්නේ 90නේ. 99 කියන්නේ ඔන්න මෙන්න. ආන්ත ප්‍රවේගය ගන්න ඔන්න මෙන්න. මේ වෙලාව තමයි 99. 99 කියන්නේ මොකද්ද? 0.99 VT කියන එකයි. ක්ෂණික ප්‍රවේගය නැත්නම් V simple T කියන එක 0.99 VT වෙන්න. දක්වා වැඩි වීමට ගන්නා කාලය. දැන් අපි දන්නවා මෙතනදී 90ක් වෙනකොට කාලය මෙතන. 99ක් වෙනකොට කාලය මෙතන. අපි හිතමු දැන් මේ මුලින් හොයපු කාලේ T1 කියලා. දැන් හොයන කාලේ T2. අහලා තියෙන්නේ මෙතන සිට මෙතන දක්වා. ඒ කියන්නේ මේ කාල අන්තරය තමයි අපි අහලා තියෙන්නේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අර කාලය හොයලා T2 වලින් T2 නේ අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ. T2 වලින් T1 අඩු කරාම වෙන උත්තරේ තමයි අහන්නේ. හරි. 90 සිට 99 දක්වා. 90 යම් කාලයක් තිබුණාද 99 දී යම් කාලයක් වුණාද ඒ දෙකේ වෙනස තමයි අහන්නේ. වැඩි වීමට ගන්නා කාලය තමයි. මොකද කරන්න තියෙන්නේ? ආපහු මෙලෝදයක් නැහැ. දුෂ්ශාවිතාව සම්බන්ධව දැනගත යුතු. කරන්න තියෙන්නේ මොනවාද? මේ 99 මේ සූත්‍රයට ආදේශ කරලා T2 හොයන එක විතරමයි. මොකද කරන්නේ? මේ වගේම කරන්න. එකම දේ මෙතනද 0.9 වෙනුවට 0.99 දා. හරි. අපි මෙතනම හදමු එක. මේ බලන්න දැන් කරන්නේ අපි මේකම කරමු. මෙතන 0.99 වෙනවා. මෙතන 0.99 වෙනවා කියන්නේ මෙතන 0.99 වෙනවා. එකෙන් 0.99ක් අඩු කරාම 0.01 වෙනවා. එතකොට මෙතන 0.01 වෙනවා. ඒකේ අගය මෙතන ලඝු 0.01 වෙනවා. දැන් බලන්න අපිට දීලා තියෙනවද කියලා මොනවා හරි. ඔව් මේ ලඝු 0.01 ඍණ 2.9 කියලා දීලා තියෙනවා. ඔන්න අපිට දීලා තිනවා මෙයාගේ අගය ඍණ 2.9යි. එහෙනම් මෙයා වෙනස් වෙන්නේ නැහැ නේ. ඔච්චරයි වෙනස් වෙන්නේ. අපි 9ෙන් වැඩි කරන්න දිනවා මෙයා. නම්බරන් 981යි 8ක් ඉතුරුයි. නම්බරත් 2 18යි. අර 8යි 26යි. හරි. ඔන්න එන උත්තරේ. නම්බරන් 981 එක දැම්ම 8ක් ඉතුරුයි. නම්බරත් 2 18යි අර 8 එක 26යි. 26යි 0.1යි මේකේ උත්තරේ. T2 වලට එන්නේ. T2 වලට ආවේ 26.19. අහලා තියෙන කාලය T2 නෙවෙයි. T1 තමයි අපි මේ හොයාගත්තේ 20.7. මේ දෙන්නගේ වෙනස තමයි අහලා තියෙන ප්‍රශ්නේ උත්තරේ. එහෙනම් වෙනස කියන්නේ 26.1 20.7 අඩු කරා.
वायुबुले क्षणिक प्रवेगे विचलन काले प्रसारे वीटी पैदल अभी काले मेद अंदे क्रमाक्रमे मे मेहर इक्मणी विना प्रवेगे एक गतवेलाधीन काले तो मैं पहादत्म हतरा अणुअपेन विस्तार दत्म हता किया සියයට 99ක් වෙන 26.1ක් ගියා. ඒ අනුව තව පොඩි වෙලාවකෙ මෙයා ආන්ත ප්‍රවේගය ලබා ගන්නවා. මෙන්න මේ අගයන් ටික ලකුණු කරලා මේ ප්‍රස්තාරය අඳින්න තියෙනවා. ඔච්චරයි. ඔන්න B කොටස අවසන්. බලන්න B කොටස තුල කිසිම දෙයක් නැහැ දුස්ශ්‍රාවිතාවේ අපි ඉගෙනගත යුතු දේවල් සහ ඉගෙනගත් දේවල් පාවිච්චි කරන්න. පොඩි හරි තියෙන්න ඕනේ අපිට අදහසක්. මෙයා කොහොමද प्रवेगे समग काले विनाकने संप्रयुक्त बलय सदा प्रकाशन मेवा 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 संबंध कर समीकरण मेवा उदय संप्रयुक्त बलय මේ ආගේ සංප්‍රයුක්ත බලයේ ප්‍රකාශනය යහනවන අපි කරන්න ඕනේ ඉහළට දෙන බලය හොයාගන්න එහෙනම් අපි මේ ටික අයින් කරලා මෙතන හදමු බලය මේ කියන කතාවට හරියන විදිහට හරි එහෙනම් මේකේ අහන්නේ සංප්‍රයුක්ත බලය ඒක තියෙන්නේ තිරස්ව ඉහළට මොනවාද ඉහළ බලය U ඒකෙන් අඩු කරන්න ඕනේ පහළ බල දෙක F1 Mg1 संप्रयुक्त बल इतना संप्रयुक्त बल प्रकाशन प्रकाशन गणत्वते गुबुले अरे दिन बुबुले अरे आरती गणत्वे दिन තෙල්වල ඝනත්වය නම් රෝ නොට් වාතයේ ඝනත්වය රෝ ඒ කියලා. ඒ කියන්නේ මෙයාගේ ඇතුලේ ඝනත්වය රෝ ඒ. ද්‍රවයේ ඝනත්වය රෝ ඔයිල් ඕ. ඔන්නෝම තියෙනවා. ඒ අනුව අපිට පුළුවන් මේ විදිහට ආදේශ කරන්න. U කියන්නේ V රෝචි. උඩුකුරු තැනම. ඉලියටි කොටසේ පරිමාව ද්‍රවයේ ඝනත්වය වැඩි කිරීම ගුරුත්වජ තරණය. ඒ කියන්නේ ද්‍රවයේ ඝනත්වයට දාන්නේ රෝ ඔයිල්. F 6යි 5යි ඊට r b 6යි 5 දැම්මා ඊට කියන්නේ දුස්රාවිතා සංගුණකය r කියන්නේ ගෝලයේ අරය p කියන්නේ ප්‍රවේගය ඒ ටික දීලා තිබුණා කන්දය මේ වායු බුබුලේ කන්දය මේකදී අපි සලකනවා ඒතර ඕනම එකක කන්දේ වෑන්න අපිට ඝනත්ව සමීකරණය දාන්න පුළුවන් ඝනත්වය කියන්නේ කන්දේ බෙදීම පරිමාව ඒ අනුව අපිට පුළුවන් කන්දේ වෑන්න ඝනත්වයේ පරිමාවෙන් වැඩි කරලා ඒකට දාන්නේ වාතයේ ඝනත්වය වාතයේ ඝනත්වය මොකද්ද රෝ a දීලා තිබුණා රෝ ඒ කියලා ගන්නලු වායුවේ ඝනත්වය පරිමාවෙන් වැඩි කරා මේ තමයි ස්පන්දය ඒක g වලින් වැඩි කරාම මොන්නේ නෝ ඒ හැබැයි මේකේ v කියලා එකක් තියෙනවා ඒ පරිමාව පරිමාව මේකේ නැහැ මේ තියෙන්නේ ප්රවේගය ඒක නිසා අපි මෙතන දාමු v ඩෑෂ් කියලා පරිමාවට මේ පරිමාව මේකෙන් අයින් කරන්න ගෝලයක පරිමාව
ගෝලයක පරිමාව මොකද්ද 3න් 4යි 5r ගණන 5r වෙනුවට තියෙන්නේ a a ගණය දැම්මා මෙතන දැම්මා රෝ නොට් g වෙන 6i 5 ඊට r v මේකේ er v කියන්නේ ප්‍රවේගය රෝ a වැඩි කිරීම මෙතන තියෙන්නේ පරිමාව 3න් 4යි 5a ගණන වැඩි කිරීම ඔන්නෝක තිබුණම සුළු කරන්න අනිවාර්ය නැහැ මේකේ ප්‍රකාශනයක් ලියන්න නැති මේක ප්‍රකාශනයක් මෙන්න මේ කරුණු දෙකෙන් දැන් බලන්න මේ කරුණු වලින් වෙන කිසි දෙයක් නැහැ ඒක අපි ඒකට පරිවර්තනය කරගන්න තමයි කරන්න තියෙන්නේ බලන්නකො ඊළඟ ප්‍රශ්නේ ඔන්න ඔතන තමයි අපිට ආපු එකම දේ දුෂ්ශාවිතාවය සමානයි ඇත්තටම බලන්නකො මේක දුෂ්ශාවිතාවය මොනවා තියෙන්නේ එකම දෙයයි f සමානයි 6යි 5 ඊට අපේ දාන තියෙනක විතරයි අනිත් ඒවා තියාන්ත්‍ර විද්‍යාවේ දෙයක් පුදු කුරු දෙයක් u ස්කන්ධය ඝනත්වයත් එක්ක හොයන්නේ හැටි ඔය ඔක්කොම ටික එහෙමයි සම්ප්‍රයුක්ත බලය හොයන එක යාන්ත්‍ර විද්‍යා ප්‍රශ්නයක් එතන මේකේ දුෂ්ශාවිතාවයේ ලොකු දෙයක් නැහැ අර f සමානයි 6යි 5 ඊට r v ස්ටොක් සමීකරණය විතරයි ඕන මොනේ ඊළඟ ප්‍රශ්නේ කියනවා අගයන් ටික දීලා මේකේ දේවල් හොයන්න කියලා බලන්න ඊට දීලා තියෙනවා රෝ නෝඩ් දීලා තියෙනවා රෝ a දීලා තියෙනවා අරයක් දීලා තියෙනවා සිම්පල් ලේ දීලා තියෙනවා වායු බුබුලේ බර සහ උස සමග පීඩනයේ විචලනය නිසා ඇතිවන බලපෑම බලපෑම නොසලකා හරිනේ අන්න වායු බුබුලේ බරත් අතරින්නද වායු බුබුලේ බර අතරිනවා කියන්නේ මෙයාම අතරින්න පුළුවන් මේ වායු බුබුලේ බරන mg කියලා දැම්මේ එයාවත් අතරින්නයි අතෑරලා මොනවාද අහන්නේ අපෙන් අහනවා ආන්ත ප්‍රවේගය ගණනය කරන්න ආන්ත ප්‍රවේගය කියලා කියන්නේ අවසානයේ තියෙන ඒකාකාර ප්‍රවේගය ඒකාකාර ප්‍රවේගය වෙන්න නම් ත්වරණයක් නැති වෙන්න ඕන ත්වරණය බිඳුව එන්නවා f සමාන m මේ සමීකරණය අනුව ත්වරණය ශුන්‍ය නම් සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වෙන්න ඕන එහෙමනම් මේ හොයාගත්ත සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය කරන්න ඕන ඒකෙදි මෙයාවත් අමතක කරන්න කියලා කියනවා මේ බර නොසලකා හරින්න බර බිඳුවයි කියලා සලකන්න එහෙනම් මේ ඉතුරු සම්ප්‍රයුක්ත බලය කියන්නේ ඉතුරු බල දෙක අන්න යාව බිඳුව කරන්න. ඉතර 4න් 3යි 5 a ගණය rho not g ඍණ 6යි 5 ඊට r කියන්නේ a v සමාන බිඳුව. මෙන්න මේක බිඳුව කරාම ලැබෙන ප්‍රවේගයට අපි කියනවා vt ආන්ත ප්‍රවේගය කියලා. මෙයා හොයන්නයි තියෙන්නේ බලන්න එක a එකකට මේ a තුන එකක් කැපෙනවා. ඒතර a දෙකයි දරුවෝ. ඊළඟට 5 5 කැන්සල් වෙනවා කැපිලා යනවා. 6ට 2ව 3යි 4ට 2ව 2යි. ඒකත් කැපිලා යනවා. එනෝ vt අපි උත්තර කරන්න අනිත් පැත්තට ගෙනිච්චවත් බලන්න මෙතන ඉතුරුලා තියෙන්නේ 3යි ඊට vt විතරයි. මෙතන ඉතුරුයි 2යි මෙතන දෙනවා a වර්ගයක් a වර්ග rho oil බිඳුව g බෙදීම 3යි. දැන් මොකද වෙන්නේ මේ 3 හරහට වැඩි කළා මෙතන තාම vt යුක්ත කරන්න පුළුවන් ඊටත් එක්ක. මොකද වෙන්නේ 2යි a වර්ග rho not rho g බෙදීම 9යි ඊට. මෙන්න ඒකේ ප්‍රකාශනය. නමුත් මෙයා ගැන නෙවෙයි යහන්නේ අගේ යහන්නේ. මේ ප්‍රකාශනය හොයාගෙන ආදේශ කරන එක දැන් අපිට ලේසි. දැන් අපි මොකද කරන්නේ? a වෙනුවට දීලා දෙනවා අගය. කීයද? 1 mm සම්මත ඒකක පාවිච්චි කරන්න ඕනේ. 10 ඍණ 3යි. මෙතනට ආදේශ කරනවා ඒක. රෝ ඔයිල් දීලා දෙනවා. ඝනත්වය ඔයිල් වල තෙල් වල කීයද? 1200. ඒක ආදේශ කරනවා. දුෂ්ශාවිතා සංගුණකයේ සම්මත ඒකක වලින් පහ වැඩි කිරීම ධාරණ 2යි. ඊට වලට දානවා g වලට 10 දානවා. දැන් මම ආන්ත ප්‍රවේගයේ නිකම් වෙනවා. එහෙනම් ආන්ත ප්‍රවේගය බලන්න මොකද වෙන්නේ කියලා. ආන්ත ප්‍රවේගය සමානයි අපි මේක ආදේශ කරොත් 2යි a වර්ගය 2 වැඩි කිරීම a වර්ගය කිව්වම
ඒ කියන්නේ එක වැඩි කිරීම 10 දින 3 නිසා ඒක වර්ග කරාම 1 වර්ග කරාම 1මයි 10 දින 3 වර්ග කරාම 10 දින 6 වෙනවා මෙතන ඉන්නේ 10 දින 6යි හරිද ඊළඟට තියෙනවා රෝ නෝට් රෝ ඕ කියන්නේ කීයද 1200යි මේක වැඩි කරනවා 1200යි ඊළඟට ජී වලින් වැඩි කරන්න තව බිඳුවක් දාගන්න බෙදනවා 9යි ඊටවල 9 වරක් ඊට දුස්රාවිතා සංගුණකේ දුස්රාවිතා සංගුණකේ කියන්නේ පහ වැඩි කිරීම 10 න් 2යි මේ මදා ඔය ටික සුළු කරන්න තියෙනවා බලන්න උඩ තියෙනවා දෙකක් දෙවරක් 12 24 ඕනම් මේ කමන්න පුළුවන් අපට සුළු කළා දැන් 12ට 3 වරක් 4යි 9ට 3 වරක් 3යි ඒතර උඩේ ඉන්නේ 4 වරක් 2 8යි යට එනවා 3 වරක් 5 15යි 8 බෙදීම 15 වෙනවා වැඩි කිරීම මෙතන දිනවා 10 දින 6ක් මෙතන බිංදු 3ත් එක්ක 10 දින 3 වෙනවා යට තියෙන 10 දින 2 උඩට ගියාම 10 දන 2 වෙනවා. ඒ 10 10 දන 2යි උඩ තියෙන 10 දන 3යි 10 ඍණ 1ක් ඉතුරු වෙනවා. 10 ඍණ 1ක් කියන්නේ දශම 1යි. එහෙනම් මොකද වෙන්නේ? දශම 8 බෙදීම 15 තමයි එන්නේ. 0.8 15 න් බෙදුවොත් 0.8 8ට 15 වෙව නැහැ 0.8 80ට කීයද කියලා බලන්න ඇති. 80ට 5ක් විතර තියෙනවා. 75 සියයි දතම තුනයි වායුගෝලීය පීඩනය 100යි තෙල් වල කුෂ්ඨකාදතිය මේගා තෙල් කුෂ්ඨයේ මදක් පහළදී වායුගෝලයේ අරය ගණනය කරා ඒ කියන්නේ අපිට දීලා තියෙනවා දැන් ඔන්න දුස්වාදිතාවයත් එක්ක කුෂ්ඨකාදතිය සම්බන්ධ ප්‍රශ්නය එතකොට අපි හිතන්න ඕනේ දැන් මේ වායුගෝල ඇවිල්ලා තියෙන උඩට හරි ඔන්න මෙන්න වගේ තියෙන අවස්ථාවක් තමයි අපි ගන්න තියෙන්නේ. මෙහෙම දිනනවා කියලා එතකොට. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. තෙල් කුෂ්ඨයේ මදක් පහළ. ඒ කියන්නේ ඔන්න මෙන්න ළඟම තියෙන්නේ. ඔන්න ඒ වගේ අවස්ථාවක්. එතකොට මේ ඇතුළත පීඩනය තමයි 100.3. මේ ඇතුළත පීඩනය 100.3යි. පිටත පීඩනය කියන්නේ මෙතන පීඩනය. ඒ කියන්නේ 100යි. වායු ගෝලීය පීඩනය කියන්නේ කෙලින්ම පිටත පීඩනය කියලා තමයි සලකන්නේ. මදක් පහළ දී කියන නිසා උස ගන්නෙ නෑ මේක ටච් කරලා දෙනවා වගේ කියලා ගන්න. කෘෂ්ඨිකාදතිය දීලා දෙනවා T වල. අරේ ගණනය කරන්න සූත්‍රයක් තියෙනවා. මොකද්ද? මේ වගේ අවස්ථාවකට අපි දානවා මොකක්ද? පීඩන අන්තරය සම්බන්ධ සමීකරණයක් කෘෂ්ඨිකාදතියේදී. ඇතුළේ පීඩනය P1 නම් එළියේ පීඩනය P2 නම් P1 වෙන P2 කියන එක සමාන වෙනවා 2යි t බෙදීම r වලට 4යි t බෙදීම r දාන්නේ සබන් බුබුලක වගේ එළියේ ඇතුලේ කුෂ්ඨ දෙකක් තිබුණොත් මේක වායු බුබුලක් වුණාට එළියේ තියෙන්නේ ද්‍රවය. එතකොට කුෂ්ඨ දෙකක් ඇති වෙන්නේ නැහැ. එක කුෂ්ඨයයි තියෙන්නේ. ඒ නිසා 2යි t බෙදීම r දාන්න ඕනේ. ඒ වගේම ස්පර්ශ කෝණය ගැන මුකුත් කියලා නැති නිසා ඒක ගණන් ගන්නෙත් නැහැ. එහෙනම් පීඩන අන්තරය දන්නවා. 100.3යි 100යි වෙනස. 0.3 කිලෝ පැත්තයි. කිලෝ කියන්නේ 10.3යි. එහෙනම් 0.3 වැඩි කිරීම 10.3. ඒ කියන්නේ 1000 තමයි පීඩණයට එන්නේ. සම්මත එකක වලින් පැස්කල් වලින්. 2යි t දෙවරක් කෘෂ්ඨිකාදති බලය. පහ වැඩි කිරීම 10 ඍණ 2. බෙදීම අරය ඒක තමයි අහලා තියෙන්නේ අරය ගණනය කරන්න කියලා කියන්නේ මෙන්න
දැන් බලන්නකො 5 2 10යි මේකේ බිංදුවකට කැපෙනවා 10කට කැපෙනවා දශම 3 30න් වැඩි කරාම 30යිනේ මේ r කියන එක 30න් වැඩි වෙනවා 30යි r සමානයි මේක r එහෙනම් මෙතන එන්නේ 10 ඍණ 2 30 එනවා යටට බෙදීම 30 ඒක තුළු කරලා ඉස්සරේ ගන්න තියෙනවා ඉතර අරේ කොච්චරද කියලා එනවා මේ දශම 10 ඍණ 2 කියන්නේ 0.01 කියන එකයි බෙදන්න තියෙනවා 30න් 30න් බෙදුවම මොකද වෙන්නේ බලන්න බිඳුවයි දශම බිඳුවයි එකට නැති ඒවා 10ටත් නැති ඒවා 100ට 3යි මෙන්න මීටර වලින් ඒක සෙන්ටිමීටර කරන්න දෙකක් ගෙනියන්න ඕනේ මිලිමීටර කරන්න තුනක් ගෙනියන්න ඕනේ එතන මිලිමීටර දශම තුනක් තමයි මේකේ අගේ හරි ඔන්න ඒ වගේ අපිට මෙන්න මේ දේවල් භාවිතා කරලා අගේව යන්න පුළුවන් පීඩන අන්තරය සඳහා පෘෂ්ඨික ආතතිය සම්බන්ධ සමීකරණය තමයි මේකෙදි පාවිච්චි කරන්නේ. P1 වෙන P2 කියන්නේ පීඩන අන්තරය. එක පීඩනයක් දීලා දෙනවා ඇතුළේ පීඩනය 100.3යි. එළිය පීඩනය තමයි මේ වායුගෝලීය පීඩනය කියන්නේ. ඒක නිසා තමයි මේ පෘෂ්ඨයට මදක් පහළ දී කිව්වම වායුගෝලීය පීඩනය කියලා මම කලකන්නේ. එතකොට ඒ දෙන්නගේ වෙනස තමයි පීඩන අන්තරය කියලා කියන්නේ. දැන් දශම 3. හැබැයි කිලෝ වලින් දී 10 10න් වැඩි කරන්න ඕනේ. 10 3. 2යි කී බෙදීම r දෙක එම්ම දැම්ම ටී වෙනකොට දැම්ම පුෂ්ටික ආතතිය පහ වැඩි කිරීම 10 වෙන දෙක බෙදීම ආර අරය තමයි ගණනය කරන්න තියෙන්නේ 4 2 10 ට මේ බිංදුව ගැපුණා වැඩි කරාම 30යි 30 යටට ගෙනාවා ආරම් කරගෙන ඉතින් දශම බිංදුවක විදිහට 30 අපිට උත්තරය ගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක විශාලත්වයකට නැත්නම් අරය කොච්චර ප්‍රමාණයකට ලක් වෙනවද කියලා වායු කුල පුෂ්ඨයට යනවා පුෂ්ඨයට ආසන්නනේ